පුදුම හිතන දැනුම හොයන ඕනම කෙනෙකුගේ අවධානය දිනාගත තැනක් තමයි මුහුදේ ගෙලි අතුරුදහන් වුණ බව කියන ඇට්ලැන්ටස් කියන පුරාණ නගරය. මීට අවුරුදු 2300කට විතර කලින් ග්‍රීක දාර්ශනිකයෙකු ප්ලේටෝ විසින් තමයි ප්‍රථම වතාවට මුහුදේ ගෙලි ගිය මේ නගරය ගැන අනාවරණය කරන්නේ. ඉතින් ප්ලේටෝගේ අනාවරණයෙන් අවුරුදු 2300ක් වෙලා තවමත් මේ අතුරුදහන් වුණ නගරය ඉතා ජනප්‍රිය මාතෘකාවක්. ගැටලුවට කාරණේ නම් ප්ලේටෝ බොරුවක් කිව්වා නම් මේ කතාව මෙච්චර කාලයක් පවතින විදියකුත් නැහැ. ඒ වගේම ප්ලේටෝ ප්‍රකාශ කරලා තියෙන අනිත් ගොඩක් දේවල් සනාථ වෙලා තියෙන නිසා ඇට්ලැන්ටස් ගැන ප්ලේටෝ කියපු දේවල් අහක දාන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් අද අපේ මේ ගවේෂණේ ඇට්ලැන්ටස් ගැන බොහෝ දෙනා නොදන්නා තොරතුරු කිහිපයක් ගැනයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ක්‍රිස්තුපූර්ව 360 විතර තමයි ප්ලේටෝ ඇට්ලැන්ටස් ගැන කතාව මුලින්ම හෙළිදරව් කළේ. ප්ලේටෝට අනුව ඇට්ලැන්ටස් නිර්මාණය කරලා තියෙන්නේ අඩක් දෙවියන් අඩක් මිනිසුන් වුණ පිරිසක් විසින්. මේ රාජධානිය පුරා දියාගල් තිබිලා තියෙනවා වර්තමානයේ වැනිසිය වගේ. එකින් එකට වෙන්නුණු දූපත්වල රන් රිදී වගේ වටිනා ඛනිජ සම්පතුත් බහුලව තිබිලා තියෙනවා. ප්ලේටෝ කියන විදිහට ඇට්ලැන්ටස් වල ඉතා දියුණු මිනිස් ශිෂ්ටාචාරයක් වගේම නාවික ශිෂ්ටාචාරයකුත් තිබිලා තියෙනවා. ප්ලේටෝ ජීවත් වුණ කාලයට වසර 9000කට විතර කලින් තමයි ඇට්ලැන්ටස් කියන දියුණු දූපත් නගරේ පැවති බවට තොරතුරු ප්ලේටෝ විසින් සොයාගන්නේ. පුරාණ කවි හා ජනවහරේ ආපු කතන්දර වලින් තමයි අවසානයේ ඇට්ලැන්ටස් කියන මුහුදේ ගිලි අතුරුදහන් වුණු පුරාණ නගරය ගැන ලිඛිත වාර්තාවක් ප්ලේටෝ සකස් කරන්න පාදක කරගන්නේ. වර්ෂ 1985 දී ටයිටැනික් නැවේ සුන්බුන් හොයාගත්ත සාගර ගවේෂකයා වන රොබර්ට් බැලට් සඳහන් කරන්නේ ඇට්ලැන්ටස් ගැන ප්ලේටෝගේ ලියවිලි ඇත්ත කියලා නොබෙල් ත්‍යාගලාභීන් කිසිවෙක් පිළිගෙන නැති බවයි. ඒ වගේම බැලට් කියනවා ඇට්ලැන්ටස් පුරාවෘත්තය තවමත් තාර්කිකව සිදුවිය හැකි දෙයක් කියලා. ඒකට හේතුව ඉතිහාසයේ පුරාවට ගං වතුර විශාල ගිනි කඳු පිපිරීම වගේ දේවල් සිදුවෙලා තියෙන නිසා වගේම මීට වසර 3600කට විතර කලින් BC ආසන්න ඒජියන් මුහුදේ සැන්ටෝරිනි කියන දූපතත් දැවැන්ත ගිනි කඳු පිපිරීමකින් විනාශ වෙලා තියෙන නිසයි. ඒ කාලේ මිනෝවාසීන්ගේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් සැන්ටෝරිනි දූපතේ තිබිලා මේ මිනෝවන් ශිෂ්ටාචාරය ගිනි කඳු පිපිරීමත් එක්ක අතුරුදහන් වෙලා තියෙනවා. එහෙම නැති වෙන්න මිසපොතේමියානු හා ඊජිප්තු ශිෂ්ටාචාරය වගේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක සලකුණු අදටත් සැන්ටෝරිනි දූපතෙන් අපට සොයා ගන්න පුළුවන්. ඒ වුණාට බැලට් කියන්නේ නෑ සැන්ටෝරිනි කියන්නේ ඇට්ලැන්ටස් නගරයමයි කියලා. මොකද සැන්ටෝරිනි විනාශ වෙන කාලවකවානු ඇට්ලැන්ටස් අතුරුදහන් වෙන කාලවකවානුත් එක්ක ගැලපෙන්නේ නැති නිසා. ඇත්තරම ඇට්ලැන්ටස් නගරය තිබුණේ කොහෙද කියලා අවුරුදු ගානක් පරීක්ෂණ කළා තවමත් හරියට කියන්න පුළුවන්කමක් නැහැ. ප්ලේටෝ පැවසුවේ ඇට්ලාන්ටික් සාගරයේ කොතැනක හරි මේ ඇට්ලැන්ටස් නගරය තියෙන්න ඕනේ බවයි. ගොඩ කාලයක ඉඳන් විද්‍යාඥයන් නැසෝස් කියන්නේ ඇට්ලැන්ටස් නගරය තියෙන ස්ථානය කියලා විශ්වාස කළත් නව පරීක්ෂණයක් මගින් වෙබ් අඩවියක් වාර්තා කරලා තිබුණේ ස්පාඤ්ඤ හා මොරොක්කෝ කියන ජලය අතර කොතැනක හෝ ඇට්ලැන්ටස් නගරය සොයා ගන්න පුළුවන් කියලයි. සමහර විද්‍යාඥයන් ඇට්ලැන්ටස් පිහිටීම මධ්‍යධරණී මුහුදේ බවත් තවත් සමහර විද්‍යාඥයන් ඇට්ලැන්ටස් ඉන්දියානු සාගරයේ පිහිටා තිබෙන බවත් විශ්වාස කරනවා. ප්ලේටෝගේ ලේඛනවල එක තැනක සඳහන් වෙනවා දූපත් සමූහයකින් සමන්විත වූ ඇට්ලැන්ටස් නගරයේ අගනගරය මැද පිහිටි විශාල දූපතක පිහිටි බවට. ඒ වගේම අතීතයේ ශ්‍රී ලංකාව පාලනය කරපු රාවණා රජුගේ මාලිගා 20 ගණනක් එක්ක විශාල නගරයක් මුහුදට බිලි වූ බවටත් ජනවහරේ පැවතගෙන එනවා. මේ කතාවත් එක්ක රාවණා රජුගේ මුහුදේ ගිලී ගිය නගරය ප්ලේටෝගේ ඇට්ලැන්ටස් නගරයත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා හොයා බලන්න මේ වෙනකොට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. ප්ලේටෝගේ යුගයෙන් පස්සේ ඇට්ලැන්ටස් ගැන හෙළිදරව් කරපු ගොඩ දෙනෙක් කියලා තියෙන්නේ ඇට්ලැන්ටස් විශාල නගරයක් බවයි. ඇට්ලැන්ටස් හා යුරේසියාව ප්‍රමාණයෙන් සමාන බව ඇමරිකානු ක්‍රිස්තියානි ගුප්ත විද්‍යාඥයෙක් වන එඩ්ගා කේස් යෝජනා කරලා තියෙනවා. මේ කතාවල ඇත්ත නැත්ත ඇත්තටම අදටත් අභිරහසක්. ඇට්ලැන්ටස් තියෙන්නේ කොහෙද, ඒ දියුණු නගරය අදටත් තියෙනවද කියන ප්‍රශ්නවලට තවමත් පිළිතුරු නැහැ. මේ කතාවල සත්‍ය අසත්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වෙනකන් ලොව මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම නගරයේ පැවැත්ම පිළිබඳව මිනිසා අනුමාන කරමින් ඉඳී.